ප්‍රදේශයේදී කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙයි. අයිබෝවන් සුබදාසරක් ඔබ සුපරදු පරිදි ආදාත් එක්වන්නේ ප්‍රවෘත්ති වාර්තාකරණයේ ප්‍රමුඛයා නිවුස් ෆස්ට් දාසර ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින් අද ජූනි මාස 23 වන අගහරුවාදා දවසේ සුපරදු පරිදි අපි දෙස් විදෙස් ප්‍රවෘත්ති රසකට අවධානය යොමු කිරීමට සූදානම් ප්‍රථමයෙන් අවධානය යොමු කරන්නේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දේශීය ආර්ථිකයේ ගොඩනැගීම කෙරෙහි අවධානය යොමු කරමින් ගත් තීරණයක් සම්බන්ධවයි දීර්ඝ කාලයක සිට සිදුකළ අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කර ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ දේශීය ආර්ථික ගොඩනැගීමේ අරමුණින් මෙම ක්‍රියාමාර්ගය ගත් බවයි. එබැවින් ශේෂ්ත්‍ර රසක නිෂ්පාදනය ආරම්භීමේ අවස්ථාව උදා වී ඇතයිද ජනාධිපතිතුමා පවසනවා. ජනාධිපතිතුමා මේ බව පැවසුවේ කර්මාන්ත හා ව්‍යවසාය සංවර්ධනය සඳහා වූ අන්තර් අමාත්‍යාංශ කාර්ය සාධක බලකාය සහ ශේෂ්ත්‍ර රසක කර්මාන්තකරුවන් සමග ඊයේ පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී සෞභාග්‍ය දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් පොරොන්දු වූ ආකාරයට ජනතා කේන්ද්‍රීය ආර්ථිකයකට ගමන්මක සකසා ඇතැයි පෙන්වා දෙන ජනාධිපතිතුමා දේශීය සහ අන්තර්ජාතික වෙළඳපොළ ජය ගැනීම කර්මාන්තකරුවා හමුවේ ඇති වත්මන් අභියෝගය බවද සඳහන් කළා. එෙහිදී ජනාධිපතිතුමා අවධාරණය කළේ රට තුළ නිෂ්පාදනය කරන සෑම භාණ්ඩයකම සහ සපයන සෑම සේවාවකම ගුණාත්මකභාවය ඉහළ මට්ටමකින් පවත්වා ගැනීමට සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුගත වීමට උත්සාහ කළ යුතු බවයි. කොරෝනා ව්‍යාප්තිය හමුවේ මෙරට බොහෝ රැස්වීම් මේ වගේම සියලු දෑ මේ සමාජ දුරස්ථභාවය රඳවා ගැනීම සිදු කිරීමට බලධාරීන්ටේ වගේම ජනතාවට සිදු වුණා. අපි දැක්කා නඩු කටයුතු පවා මේ ඩිජිටල් තාක්ෂණය හෙවත් නැත්නම් ඔන්ලයින් තාක්ෂණය උපයෝගී කරගනිමින් පවත්වාගෙන යන ආකාරය. ඒ අනුව නවවෙනි පාර්ලිමේන්තුවේ කාර්යක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා. නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සංවිධාන දෙපාර්තමේන්තුව පැවසුවේ කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාළ රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් එම පියවර ගන්නා බවයි. ඒ අනුව ඊට ඇති හැකියාවන් සහ තාක්ෂණික අඩුපාඩු හඳුනා ගැනීමේ පෙරහුරුවක් ඊයේ පාර්ලිමේන්තු කාරක සභා ශාලාවේදී පැවැත්වුණා. ඒ පාර්ලිමේන්තු මහලේකම් ධම්මික දසනායක සහ නියුච්ච මහලේකම් නීල් ඉතවිල යන මහත්වරුන්ගේ සහභාගිත්වයේ කාරක සභා නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම පොදු ජනතාවට පාර්ලිමේන්තුවට පැමිණීමෙන් තොරව ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට කාර්ක සභා රැස්වීම් වලට සහභාගී විය හැකි වනවා. පාර්ලිමේන්තු සංවිධාන දෙපාර්තමේන්තුව පැවසුවේ පාර්ලිමේන්තු රැස්වීම් නොපවත්වන දිනවලදී පවා මන්ත්‍රීවරුන්ට පාර්ලිමේන්තු පැමිණීමෙන් තොරව කාර්ක සභා රැස්වීම් වලට සම්බන්ධ වීමේ තාක්ෂණික කටයුතු සැලසුම් කරමින් නැති බවයි. මහජනතාවගේ ඡන්ද බලයෙන් පාර්ලිමේන්තුවට නියෝජනය වන මේ පාර්ලිමේන්තු නියෝජිතයින් පාර්ලිමේන්තු පැවැත්වෙන දිනයන් වලදීවත් පාර්ලිමේන්තුවට නොපැමිණෙන පසුබිමක මේ ආකාරයෙන් ඔන්ලයින් ක්‍රමයකට කාර්ක සභා රැස්වීම් සිදු කිරීම කෙතරම් සාර්ථකද යන්න පිළිබඳව අප කරුණු විමසා බැලිය යුතුයි. කෙසේ වෙතත් මේ මොහොත වන විට ලැබෙන මහමැතිවරණයේ පැවැත්වෙන දිනය ප්‍රකාශයට පත් කර අවසන් මහමැතිවරණයට අදාළ දිස්ත්‍රික්ක 20ක නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය මේ මොහොත වන විට අවසන් කර ඇති බව රජයේ මුද්‍රණාලය පවසනවා. රජයේ මුද්‍රණාලය සඳහන් කළේ කොළඹ කම්පහ කළුතර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල පමණක් නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය කිරීමට පවතින බවයි. ඒ අතරින් කොළඹ දිස්ත්‍රික්කයේ නිල ඡන්ද පත්‍රිකා මුද්‍රණය 50%කින් අවසන් කර ඇති බවද රජයේ මුද්‍රණාලය සඳහන් කළා. මේ වන විට මැතිවරණයට අදාළ මැතිවරණ කොමිසමට ඡන්ද පත්‍රිකා ලබා දී ඇති දිස්ත්‍රික්ක සංඛ්‍යාව 13ක්. ඒ අනුව මාතලේ නුවරඑළිය මාතර යාපනය කිලිනොච්චිය මඩකලපුව අනුරාධපුරය පොළොන්නරුව රත්නපුරය හා කෑගල් යන දිස්ත්‍රික්කවලත් ගාල්ල හම්බන්තොට සහ බදුල්ල දිස්ත්‍රික්කවලට අයත් මේ වන විට මැතිවරණ කොමිසමට බාර දී තිබෙනවා. රජයේ මුද්‍රණාලය සඳහන් කළේ අද දිනේදී දිගමඩුල්ල සහ මොරරගල දිස්ත්‍රික්කවලටත් හෙට දිනේදී වන්නි දිස්ත්‍රික්කයේ නිල ඡන්ද පත්‍රිකා මැතිවරණ කොමිසමට ලබා දීමට නියමිත බවයි. එමෙන්ම මෙවර මැතිවරණයට අදාළ ගෘහස්ථ දැන්වීම් පත්‍රිකා මුද්‍රණයද අවසන් අදියරේ පවතින බව ගංගා කල්පනී ලියනකේ මහත්මිය ප්‍රකාශ කළා. ඇය සඳහන් කළේ බස්නාහිර පළාතේත් මහනුවර සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ තෙම ගෘහස්ථ දැන්වීම් පත්‍රිකා මුද්‍රණය කිරීමට නියමිත බවයි. මුද්‍රණය කිරීමට නියමිත සමස්ත ගෘහස්ථ දැන්වීම් ප්‍රමාණය 60 ලක්ෂයක්. මෙම ඡන්ද පත්‍රිකා ලබන 25 වෙනිදාට පෙර මැතිවරණ කොමිසමට ලබා දීමට නියමිත බවද ගංගා කල්පනී ලියනකේ මහත්මිය සඳහන් කළා.
කොරෝනා පිටුදැකීමේ ක්‍රමයට මෙවර පැවැත්වීමට යෝජිත මේ මහමැතිවරණය සඳහා විදේශීය නිරීක්ෂකීන් පැමිණෙන වාදන අධ්‍යයන පිළිබඳව තීරණය නම් තවත් සතියකින් ප්‍රකාශයට පත් කරන බව තමයි මැතිවරණ කොමසාරිස්වරයා මැතිවරණ කොමිෂමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා සඳහන් කළේ. කෙසේ නමුත් මෙවර මහමැතිවරණේ හඳුනා ගන්නා ඡන්ද මැදිස්ථාන සඳහා අතිරේක පොලිස් නිලධාරියෙකු අනුයුක්ත කිරීමට සැලසුම් කර තිබෙනවා. පොලිසිය පැවසුවේ සාමාන්‍ය මැතිවරණයකදී අනුයුක්ත කෙරෙන නිලධාරීන් දෙදෙනාට අමතරව එලෙස නිලධාරියෙකු අනුයුක්ත කෙරෙන බවයි. ඊට අදාළ අධ්‍යයනයක් මේවන විට සිදුවන බවද පොලිසිය ප්‍රකාශ කළා. පොලිසිය සඳහන් කළේ ඡන්ද ගණන් කිරීමේ මැදිස්ථාන ආශ්‍රිතව පෙර මැතිවරණයන්ට සාපේක්ෂව ජංගම මුර සංචාර සංඛ්‍යාව වැඩි කිරීමටද පියවර ගන්නා බවයි. මේ අතර අපේක්ෂකීන් සහ පක්ෂ විසින් මැතිවරණ කාර්යාල සම්බන්ධයෙන් වෙන උපදෙස් එලෙසම පවත්වාගෙන යාම අනිවාර්ය බව පොලිසිය පවසනවා. මැතිවරණ භාරය ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ ජාතික මැතිවරණ කොමිසම නිකුත් කර ඇති උපදෙස් ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක වනවාද යන්න නිරන්තරයෙන් සොයා බලන බවයි. එම උපදෙස් වලට පටහැනිව ක්‍රියා කරන අපේක්ෂකීන් හෝ පක්ෂ වේනම් නීතිය තදින් ක්‍රියාත්මක කරන්නේයි සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්ට දැනුම් දී ඇතයිද ඔහු පැවසුවා. एमसीसी गिवसुम पक्ष अर्बुद मे सीलु कारण मे बहुत बेनविट नवत देशपालन वेदिकावे मातृकावत पात्रति बेडवापदनवधान करे देशपालन वेदिकावे पक्ष विपक्ष नियोजितीन पालक अदहस्किवे 2020 වැඩිපුරම පස් ටික කපන්නේ කොහමද වැලි ටික කපන්නේ කොහමද කොමිස් ගහන්නේ කොහමද ටෙන්ඩරේ පාස් කරන්නේ කොහමද මැච් එක විගුණන්නේ කොහමද මිනි මරන්නේ කොහමද රත්තරන් ටික කොල්ල ගන්නේ කොහමද එතනෝල් ටික ගේන්නේ කොතන කොහමද කුරු ටික ගෙන්න ගන්න මම අභියෝග කරලා පුළුවන් නම් වරාය හදන්න ගත එක ණය සතයක් හරි කියලා තියනවාද කියලා පෙන්වන්න කියලා අපි එක්සත් ජාතික පක්ෂයට කියනවා මහා බැංකු හොරකමට වෙච්ච පාඩුව පියෝගන්න සල්ලි පාවිච්චි කරා ඒ විතරක් නෙමෙයි ඒකට ලැබਿੱච්ච සල්ලි වලටත් වෙච්ච දෙයක් නැතු වෙලා තියෙනවා. එව්වට මොකද උනේ කියලා කියන්නේ ඔය වේදිකාවල කතා කරද්දී. එව්ව ගැන කතා කරන්නේ නැහැ. පාර්ලිමේන්තුවේ හඬලා ගන්න පුළුවන් ප්‍රබල කණ්ඩායමක් ඕනේ. හැප්පෙන්න පුළුවන් කණ්ඩායමක් ඕනේ. ඒ නිසා ඊළඟ පාර්ලිමේන්තුව කියලා කියන්නේ නිකන් අර ටීවී එකේ විනාඩි දෙක තුනක් බලලා විසිල් ගහන්න පුළුවන් විදිය පාර්ලිමේන්තුවක් නෙමෙයි. ජනතාව වෙනුවෙන් සැබෑලිසවක් කියන්න පුළුවන් පාර්ලිමේන්තුවක් බවට පත් වෙනවා. ඒවත් එක්ක හිතලා ඡන්දෙ දෙමු. ඒ අභියෝගයට මුහුණ දෙන්න පුළුවන් ලොකු කණ්ඩායම් ගොඩක් නැහැ. 2020 මේ සියලු කරුණු කාරණා හොඳින් විමසා බලා නිවැරදි නියෝජිතයින් දියබණ්ඩාවෙන් එතර කරන එක ඔබ සතු වගකීමක්. කෙසේ වෙතත් අප දැන් අවධානය යොමු කරන්නේ ඔබ දන්නවා කොරෝනා වෛරසයේ ගෝලීය වශයෙන් ව්‍යාප්ති වීම හමුවේ විදෙස් රටවල සිටි ශ්‍රී ලාංකිකයින් මෙරටට ගෙන්වා ගැනීමේ ක්‍රියාවලිය తాවකාලිකව නැවතුණා. නමුත් මේ මොහොත වන විට රජයේ මැදිහත් වීම යටතේ යථා තත්ත්වයට පත්වමින් නිවැරදි ආකාරයට සිදු කර ගැනීම පවතිනවා. කොරෝනා ව්‍යාප්තිය සමග දිවිනට පැමිණීමට නොහැකිව ඇමරිකාවේ රැඳී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිසක් අද රැගෙන එනු ලැබුවා. කටුනායක ගුවන්තොටුපළ කාර්යභාර කළමනාකාරවරයා පැවසුවේ ශ්‍රී ලාංකිකයින් 217 දෙනෙකු අද ඩුබායි හරහා මේ ආකාරයෙන් දිවයිනට රැගෙන ආ බවයි. මෙම ගුවන් මගින් පිරිස කටුනායක ගුවන්තොටුපළේදී PCR පරීක්ෂණ සඳහා යොමු කිරීමට නියමිත වෙන බව යනුව එම PCR පරීක්ෂණවල වාර්තා ලැබෙන තෙක් ඔවුන්ව ගුවන්තොටුපළ ආසන්නයේ පවතින නිකේතන බල රඳවා ගනිමින් මේ සියලු කරුණු කාරණා සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද ඔස්සේ සිදු කිරීමට නියමිතයි. ඉන් අනතුරුව අප අවධානය යොමු කරන්නේ මෙරට කොවිඩ් තත්ත්වය පිළිබඳව ඔබට තොරතුරු වාර්තා කරන්නට. ඔබ දන්නවා ගත වූ පැය 48 ආසන්න කාලය තුලදී අපට මෙරටින් වාර්තා වන්නේ එක් කොරෝනා ආසාදිතයෙකු පමණයි. ඔහුත් සමග මෙරටින් වාර්තා වන සමස්ත කොරෝනා ආසාදිතින් සංඛ්‍යාව 1951ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. මෙලෙස ආසාදිතයෙක් හඳුනා ගැනුනේ දින දෙකකට පසුවයි. හඳුනාගත් එම ආසාදිතයා මාලදිවයිනේ සිට මෙරටට පැමිණ ආයිකු බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවා. මේ අතර තවත් කොරෝනා ආසාදිතයින් 28 දෙනෙකු ඊයේ සුවය ලබා රෝහල් වලින් පිටව ගියා. ඒ අනුව සුවය ලැබූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 1526ක්. මේ වන විට කොරෝනා ආසාදිතයින් 414 දෙනෙකු රෝහල් වල ප්‍රතිකාර ලබමින් සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළා.
ඉදිරි කාලගුණ තත්ත්වය පිළිබඳව අප අවධානය යොමු කරොත් බස්නාහිර වයඹ සබරගමුව මැදම හා දකුණු පළාත්වල වැසි වාර කිහිපයක් ඇතිවීමේ හැකියාවක් පවතින බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන බව උතුරු නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත ඇතිවී හැකි වෙනවා ඌව පළාතේ තැනින් තැන සවස දෙකෙන් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බවත් මැදම කඳුකරයේ බටහිර බෑවුම් වලත් දකුණු පළාතේ සුළඟේ වේගයේ විටින් විට පැයට කිලෝමීටර 40ත් 50ත් අතර විය හැකි තබ තමයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ ගිගුරුම් සහිත වැසි ඇතිවන විට తాවකාලික තද සුළඟ දැතිවීමේ හැකියාවක් පවතින බවට අද උදෑසන කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් එම පුවතත් සමගින් අප සූදානම් වන්නේ නිවුස් ෆස්ට් උදෑසන ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශන ඔබට සමුගන්නට අප යලිත් හමුවන්නේ අපගේ ලයිව් @55 ප්‍රවෘත්ති ප්‍රකාශය සමගින්